පොහොට්ටුවෙන් අපේක්ෂකයක් ඉදිරිපත් කළොත් ඔබේ සහය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහටද ඒ පොහොට්ටුවෙන් සටන් කරනවාය කියන අපේක්ෂකයටද? මං තරම් රනිල්ව පට්ට ගහපු කෙනෙක් නෑනේ. මං ඒක පිළිගන්න ඕනේ. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගන්. ජනතා විමුක්ති පෙරමුණේ නායකය අඳුර කුමාරට පුළුවන් ද මේ රටක් ගොඩ ගන්න? අධ්‍යක්ෂීම් තියෙන, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන, ඒ වගේ පසුබිමක් එක මිනිසෙකුට ඇරෙන්න මේක කරන්න පුළුවන්. ජනාධිපති මැතිවරණයේදී අනිවාර්යයෙන්ම පොහොට්ටුවේ අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා. මම ළඟට ගෙන්න ලැහුවා කතාවෙන් පස්සේ. මල්ලිය කවුද මේ උඹලා දාන්න යන පොහොට්ටුවේ අපේක්ෂකයා කියහන් කුරු. මෙයාගෙන්. එනකොට එන කවුද රනිල් වික්‍රමසිංහ කියලා. ඒ බොරුවට නේ. එයා බොරු කරාද? මම කොයි තියාකෝ උඹ මේ මිනිස්සුන්ව කන්ෆියුස් කරනවා. ඒතර ඔබ කියලා පොහොට්ටුවේ ඇතුලේ දැනට ඉන්න බහුතරය ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දැක්විය යුතුයි කියන මතේ. ප්‍රසන්න ගන්න තීරණය කියන්නේ. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරනවා. උදව් කරනවා. බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ දෙන්නම ඉන්නේ ප්‍රසන්න රණතුංගගේ මතේ. ඒ තමයි රනිල් එන්න ඕන කියන මතය. විරුද්ධව ඉන්නේ, උග්‍ර විරුද්ධ මතවාදයක ඉන්නේ නාමල් විතරයි. මම කිව්ව එක හරිද නැද්ද කියලා කියනවා. මම දන්නේ නැහැ. ඇයි ඔබ මේ වෙලාවේ නාමල්ට කැමති නැත්? මම මේ වෙලාව කියන්නේ මේක මිනිස්සු පොහොට්ටුව මේ වෙලාවේ ප්‍රතික්ෂේප කරපු වෙලාව. ඒ නිසා ඔබතුමා ඉල්ලන්නේ අමර රාජපක්ෂ අපේක්ෂකයා කරන්න පුළුවන් ඔබතුමාට. ඉතින් මේ වෙලාවට දුන්නට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහනේ. දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒකනේ නාමල් කිල්ලුවත් දෙන්නේ නැහැ. ඒකලා අපි එක්කෙනෙක්ව පොහොට්ටුවෙන් දානවා කියලා. හැබැයි මතක තියාගන්න, එහෙම වුණොත් එන්නේ බහුතරයක් කැඩිලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට යනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ තනි ආසනයක් තිබිලා ජනාධිපති පාරේක් විදියට පත් කරාට පස්සේ ඒ පක්ෂෙම විනාශ කරපු කෙනෙක් විදියට කන්න දුන්න අතහපා ගන්න කෙනෙක්. මොකද එයාගේ නම? එයා උදයන්ග වීරතුංග. ඒ කියන්නේ ඔබතුමා නම දන්නේ නැහැ. නෑ නෑ, මම දන්නවා. මට අමතක වෙන්නේ නෑ නෑ. මම එයා මහින්ද රාජපක්ෂ පවුල් නෑ කියලා කියන්නේ. නෑ නෑ. එයා ගැන ඉතර කතා කරන්න එපා. එයා කවුද? ඇත්තට මෙයා කවුද? මම දන්නේ. මෙයාගේ පිටිපස්සේ තියෙන වොයිස් එක කවුද? බැසිල් ගේ නෙමෙයිද? බාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිසා ජනාධිපතිවරයෙක්ගේ දුර කාලය 5-6ද? 5යි. මේ ලේන වෙන්න පුළුවන්. ඊළඟට කවුද ලක් උඩ වටුන වෙන්න පුළුවන්? මේ යන අය මේ කොහේ ඉඳලාද මේ යන්නේ? ජනතා විමුක්ති පෙරමුණ වෙන්න බැරිද? ඇයි ඒගොල්ලන්ට ඕනේ මේ මැතිවරණේ කල් දාගන්න? මාධ්‍යවාදීන්ට ඕනද මේ රනිල් වික්‍රමසිංහට අවුරුද්දක් වැඩිපුර අතර දෙන්න? ඉතින් ඒ දෙන යාළුවෝනේ. ඒ දෙන යාළුවෝ. අපි අනුරගේ රනිල්ගේ ඔච්චර යාළුකම? කවුද අප්පච්චි දන්නේ? ඌ අපි දන්නවද? 21 වෙනිදා තියෙන කඩවත රැස්වීම මේ රට ඓතිහාසික රැස්වීමක් බවට පත් වෙනවා. ඓතිහාසික කිව්වේ. ඉතින් මම ඒක දැන් කිව්වොත් වැඩක් වෙන්නේ නැහැ. ඉංගියක් දෙන්න. ඉංගියක් දෙන්න. ප්‍රවෘත්තියක් කියන්නේ ඒකයි. රාජපක්ෂ කෙනෙක් ස්ටේජ් එකට නගිනවා. වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා පළවෙනි වතාවට තමන් තරම් කරන බව ප්‍රකාශයට පත් කරනවා. වෙන්නත් පුළුවන්. ඒ නගින රාජපක්ෂ කවුද? මම දන්නේ. අනුර කුමාර දිසානායක කඩවත ස්ටේජ් එකට නගිනවද? මම දන්නේ ඒකත් වෙන්න පුළුවන්. කේවල් කරන් ගිහිල්ලා රනිල්ව බිත්තියටම හේතු කරලා කියනවා රනිල් ජනපති නාමල් අගමැති. එහෙම වුණත් ඒක වැරද්දක් මම දකින්නෙත් නැහැ. හැබැයි ධම්මික කෙලින්ම කියලා තියනවා පොහොට්ටුව කෑලි වලට කැඩෙනවා නම් ධම්මිකිල්ලන්නෙත් නැහැ. කවුද චමිතිත පරදින්න කැමති? ඊළඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඔබේ නමත් ඉදිරියේම තියෙන බව තමයි කියන්නේ. චමිතිත මම දැනගන්න ඕනේ මගේ ඇඟිල්ලේ සයිස් එක මොකද්ද? ඡන්දෙන් පස්සේ ඔබ ඉල්ලන්නේ රනිල්ගේ UNP එකෙන්ද? පොහොට්ටුවෙන්. මම ඉල්ලන්නේ පොහොට්ටුවේ. පොහොට්ටුව නොමිනේෂන් දුන්නේ නැත්තම් මගේ වටිනාකම් පොහොට්ටුවට නැත්නම් වෙන අය කවුරු හරි කියනවනම් ඒ ඉල්ලන අය කවුද කියලා බලලා මට ගැළපෙනවනම් මට ඒගොල්ලන්ගේ ප්‍රසන්න හැමදාම ලයිෂන් කප්පම් කාර්යය. මෙහෙම තමයි ඔබට අනුර කුමාර දිසානායක චෝදනා කරන්නේ. ඇයි මෙයා මේ කලබල වුණේ? අනුර කුමාර ඇවන්ගාඩ් එකෙන් සල්ලි ගත්තයි කියලා ඇවන්ගාඩ් අයිතිකාරයා කිව්වනේ මේ මාධ්‍යයට ඇවිල්ලා. අනුර කුමාර මහත්තයා කවදාවත් නඩුවක් දැම්මද එයාට විරුද්ධ? දාන්න බෑ. සල්ලි ගත්තින්ද කප්පම් ගත්තින්ද එයා දන්නේ. විජේදාස මහත්තයා බාත්රූම් එකේ සල්ලි ගත්තයි කියලා ප්‍රසිද්ධිය කිව්වනේ. අතහැරියද? නෑ. ඇත්තටම ලයිසන් කප්පම් කාර්යය කවුද? අනුර කුමාර. වෘත්තීය සමිති දාලා ආයතනවල ස්ට්‍රයික් කරනවා. බලන්න JP රැස්වීම වලට වියදම් කරන වියදම් ප්‍රමාණය. අද ජනතා විමුක්ති පෙරමුණේ නායක රටරටවල වලට යන බිස්නස් ක්ලාස් වල මං ගාව තියෙනවා ගිය රටවල් ෆස්ට් ක්ලාස් ගියවල ටිකට් ගන්න. ආගෙද මේ කැටහොල්ලපු සල්ලිද මේ අරගලයට එස්සෙල්ලා මෙතුමා පාර්ලිමේන්තුව ගාවදී වෑන් ඩබල් කැබ් එක නවත්තලා ඉදදී හෙල්මට් කාර් එක පිටිපස්සින් එයා නැගිලා යනකොට හෙල්මට් කාර් එක මේ පැත්තෙන් ඇවිල්ලා නගිනවා. මේව මීඩියා වල ගියේ 88-89 ඩෙන්ටි කාඩ් විතර සොරකම් කරේ. එතකොට බැංකු කැඩුවේ නැද්ද? ඉතින් මෙහෙම කරපු මිනිස්සුනේ අද ඇවිල්ලා ඔය වගේ කතා කරන්නේ. මේ බොරුනේ කියන්නේ.